ඔයාලා දත් එකතු වෙලා ඉන්නේ නතර දේවල් YouTube channel එකත් එක්ක. මම අද ඔයාලට කියන්න යන්නේ ටිකක් විශේෂ සත්ත්ව කොට්ටාසයක් ගැන. සමනල්ලු කිව්වම ඔයාලා දන්නවනේ. ඉතින් මම අද කියන්න යන්නේ සමනල් විශේෂයක් ගැන. සමනල්ලු කිව්වම අපි විවිධ ජාති සමනල්ලු දැකලා තියෙනවා. විවිධ ප්‍රමාණයෙන් විවිධ වර්ණවලින් සමනල්ලු ගොඩාක් මේ ලෝකේ ජීවත් වෙනවා. මම මේ කියන සමනල්ලු අනිත් සමනල්ලු අතරින් විශේෂ වන්නේ එයාලා සිදු කරන ලබන පුදුම සහගත සංචාරය හේතු කරගෙන. ඉතින් මේ සමනල්ලුන්ට කියන්නේ මොනාක් සමනල්ලු කියලා. ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක් තමයි මේ මොනාක් සමනල්ලු. උතුරු ඇමරිකාව හා කැනඩාවට මායිම් වූ රොකී කඳු වැටි තමයි මේ මං කියන මොනාක් සමනල්ලුන්ගේ නිජබිම් වෙලා තියෙන්නේ. සෑම වසරකම ශීතීත්වය පැමුණාම මේ සමනල්ලු කරන්නේ උණුසුම් ප්‍රදේශයක් සුවාගෙන පියාසර කරන එක. එයාලා ගොඩක් යන්නේ මෙක්සිකෝ පැත්තට. මේ මොනාක් සමනල්ලු කිලෝමීටර් 4800ක් පමණ ගොඩබිම හරහා ගමන් කරනවා. ඔවුන් මේ පියාසර කරන ගමන ඉතාම දුෂ්කර ගමනක් කියලා තමයි කියන්නේ. සමනල් ලෝකයේ මෙතනම් දුරක් ගෙවා සංක්‍රමණය කරන එකම සමනල් විශේෂය වන්නේ මේ මොනාක් සමනල් විශේෂයයි. මහත් දුෂ්කරතා මැද්දේ තමයි මේ සමනල්ලු තමන්ගේ ගමනාන්තය අවසන් කරන්නේ. ඒ මෙක්සිකෝවේ කඳු පන්ති අතර තියෙන වනාන්තරවල. මොවුන් මිලියන ගණනින් රංචු ගැසී තමයි තමන්ගේ ගමනාන්තය වෙත යන්නේ. ඔවුන් ශීත දේශගුණේ ඉඳන් මෙක්සිකෝවට පැමිණෙන්නේ උණුසුම් දේශගුණයක් හොයාගෙන. ඉතින් මේ කාලය මේ සමනල්ලුන්ගේ සහවාස කාලය ලෙසද හැඳින්වෙනවා. මේ සමනලුන්ගේ සහවාසය කාලය තුළදී බොහෝ පිරිමි සමනලු මිය යනවා. මේ ශීත කාලය අවසන් වුණාම මේ ගැහැණු සමනලුන් කරන්නේ නැවත එයාලා කලින් හිටපු රොකී කඳු මුදුන් කරා පියාසර කරන එක. එලෙස ආපසු පිටත් වෙන ගැහැණු සමනලුන් කරන්නේ යන අතරමඟදී ඔවුන්ගේ බිත්තර ලෑම් සිදු කරන එකයි. මේ දීර්ඝ සංචාරය අවසානයේදී මොනාක් සමනල්ලු තමන්ගේ අලුත් පරම්පරාව බිහි කරගන්නවා. මොනාක් සමනල්ලු මේ මහා සංචාරය සිදු කිරීමට මාලිමාව ලෙස යොදාගනු ලබන්නේ දිවා කාලයේ වැටෙන සූර්යාලෝකයේ පිහිටීම කියලා සත්විද්‍යඥයෝ කියනවා. ඊට අමතරව විශාල ගස්, ජලාශ, කඳු පන්ති ආදී වංශලකුණු විදිහට මෙයාලා යොදා ගන්නවා. වර්තමාන වෙන විට වන විනාශය, මිනිස් ක්‍රියාකාරකම්, නාගරීකරණයේ හේතුවෙන් මේ සමනල්ලුන්ගේ මංසලකුණු විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ වෙන විට මේ සමනල්ලුන්ගේ සංචාරයට නරක දශාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වඳ වෙලා යන මේ සමනල්ලු රැක ගැනීම අපගේ එක යුතුකමක්. අදට මම සමුගන්නවා මේ වගේ නොදුටු අලුත් දේවල් දැනගන්න නැවත අපිත් එක්ක එකතු වෙන්න. ආයුබෝවන්. නොදුටු දේවල් ඒ වගේම අලුත් දේවල් නැවත ඔයාලා බලා ගන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. අප අලුතින්ම දාන වීඩියෝ බලා ගන්න නම් පහල තියෙන bell icon එක click කරන්න අමතක කරන්නම් එපා.